අද වීඩියෝවෙන් කතා කරන්නේ බොහෝ දෙනෙක් නොදන්න ඉතාමත්ම සුන්දර දූපත් සමූහයක් පිළිබඳව. යුරෝපයේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම දූපත් සමූහය හඳුන්වන්නේ ෆාරෝ දූපත් නමින්. ඇතරම් මේ 100%ක්ම ස්වාධීන රටක් කියලා කියන්න හැකියාවක් නැහැ. මොකද මේ දේශපාලන වශයෙන් සැලකෙන්නේ ඩෙන්මාර්ක් රජය යටතේ පවතින ස්වයං පරිපාලන කලාපයක් විදියට. මෙය ඉතාමත්ම විචිත්‍රවත් භූදර්ශන සමගින් ඉතාමත්ම සාමකාමී හුදකලා දූපත් සමූහයක්. ඒ වගේම මෙය ලෝකයේ උසස්ම ජීවන තත්ත්වයක් ඇති ප්‍රදේශ 10න් එකක් විදියට සැලකෙනවා. ඒ නිසා අද වීඩියෝෙන් මේ සුවිශේෂී දූපත් සමූහය පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. ෆාරෝ දූපත් සමූහය භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ අට්ලාන්ටික් සාගරයේ උතුරු කොටසේ. මෙහි ප්‍රධාන භූමිය දූපත් 18කින් සමන්විතයි. ඒ වගේම රටේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 1399ක් වෙනවා. මෙම දූපත් සමූහයට ආසන්නව පිහිටා තිබෙන රටවල් වෙන්නේ නැගෙනහිරින් නෝර්වේ, බටහිරින් අයිස්ලන්තය සහ දකුණින් බ්‍රිතාන්‍ය දූපත්. ෆාරෝ දූපත් තුළ වසර පුරාම පවතින්නේ ඉතාමත්ම සීත සමුද්‍රීය සහ උපද්‍රවීය දේශගුණය. මෙහි දේශගුණයත් බොහෝ දුරට අයිස්ලන්ත දේශගුණයට සමානයි. ඒ නිසා මෙහි නිරන්තර වර්ෂ ශාපර්තනය සමගින් අධික සුළං සහ මීදුම් පවතිනවා. මීට අමතරව මෙය ඉතාමත්ම සුවිශේෂී භූදර්ශන සඳහාත් ඉතාමත්ම ජනප්‍රියයි. ඒ අනුව මෙහි ඉතාමත්ම රළු කඳු බෑවුම් සහ දිය ඇලි පවතිනවා. ඇතරම් ෆාරෝ දූපත් තුළ විශාල ගස් දැක ගන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒ වෙනුවට රටේ බොහෝ ප්‍රදේශ ආවරණය කරගෙන පවතින්නේ තණ බිම්. ෆාරෝ දූපත් සංචාරකයන් අතර ජනප්‍රිය වන තවත් කාරණයක් වෙන්නේ මුහුදු පක්ෂීන්. ඒ අනුව මෙය මුහුදු පක්ෂීන්ගේ නිවහනක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙය ඉතාමත්ම කුඩා දූපත් සමූහයක් වුණත් රටේ උස ස්ථානය දැක්වෙන්නේ අඩි 2887ක් විදියට. දූපත් සමූහයේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ටෝසවුන් නමින්. මීට අමතරව එය හාවන් යනුවෙනුත් හඳුන්වනවා. මෙම නගරයේ පිහිටා තිබෙන්නේ ඉතාමත්ම ආකර්ෂණීය කඳු කිහිපයක් සහ මුහුදු තීරයක් ආසන්නයේ. ඒ වගේම මෙය ලෝකයේ සාමකාමීම අගනුවරක් විදියටත් සැලකෙනවා. ඒ නිසා ෆාරෝ දූපත් සමූහයේ ජනගහනය 3/1කටත් වඩා ජීවත් වන්නේ ටෝසවුන් නගරය තුළ. එම ප්‍රමාණය 21078ක් වෙනවා. 2023 වර්ෂයේ වෙද්දී මෙම දූපත් සමූහයේ සමස්ත ජනගහනය වාර්තා වෙන්නේ 52200ක් විදියට. එම ජනගහනය අතිබහුතරයක් සිටින්නේ ෆාරෝ සම්භවයක් සහිත පුද්ගලයන්. මෙහි නිල භාෂාව වෙන්නේ ෆාරෝ භාෂාව. ඊට අමතරව ඩෙන්මාර්ක් භාෂාවත් බහුලවම කතා කරන බවට වාර්තා වෙනවා. රටේ ආර්ථිකයේ ජීවන තත්ත්වය සහ දේශපාලනය පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම් මේ දේශපාලන වශයෙන් 100%ක්ම ස්වාධීන රාජ්‍යයක් කියලා කියන්න හැකියාවක් නැහැ. මොකද මෙය සැලකෙන්නේ ඩෙන්මාර්ක් රාජධානිය යටතේ පවතින ස්වයං පරිපාලන කලාපයක් විදියට. මෙවැනි රටවලට තවත් උදාහරණ විදියට ඩෙන්මාර්කයේ යටතේම පවතින ග්‍රීන්ලන්තය සහ චීනය යටතේ පවතින හොංකොං සහ මැකාව් හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් ෆාරෝ දූපත් වලට ඔවුන්ගේම රජයක් පවතිනවා. ඒ වගේම 1948 සිට මෙහි බොහෝ දුරට පවතින ස්වයං පරිපාලනයක්. ලෝක බැංකු වර්ගීකරණයට අනුව මෙය සැලකෙන්නේ ඉහළ ආදායම් ලබන සංවර්ධිත රටක් විදියට. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී මෙහි දාල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 3.7ක් වෙනවා. 2023 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල දාල් දේශීය නිෂ්පාදනය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 69,000ක් විදියට. ඒ අනුව මෙය ලෝකයේ ධනවත්ම රටවල් අතරින් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. නමුත් ෆාරෝ දූපත් මෙතරම් ධනවත් වුණත් ඔවුන්ගේ ආර්ථිකයට දායකත්වය දක්වන්නේ ඉතාමත්ම සීමිත කර්මාන්ත කිහිපයක් පමණයි. එම කර්මාන්ත වෙන්නේ ධීවර කර්ම කර්මාන්තය සහ සංචාර කර්මාන්තය. මෙහි ප්‍රධානම ආදායම් මාර්ග වෙන්නේ මසුන් නැල්ලීම සහ ජල ජීවි වගාව. ඒ අනුව මෙහි ඉතාමත්ම පොහොසත් ධීවර බිම් පවතිනවා. ෆාරෝ දූපත් තුළ ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරන මත්ස්‍යයන් වෙන්නේ සැමන් සහ කෝඩ්. ඊට අමතරව මෙහි සැලකිය යුතු සංචාර කර්මාන්තයකුත් පවතිනවා. ඇතරම් මේ දූපත් තුළට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම ධනවත් සංචාරකයන්ට පමණයි. මොකද මෙහි නවාතැන් ආහාර පාන ඇතුළු සියලුම දේවල් ඉතාමත්ම මිලාදිකයි. මෙම දූපත් සමූහයේ පවතින ඉතාමත්ම සාමකාමී සහ සුන්දර වට පිටාව නිසා ලෝපුරා ධනවත් සංචාරකයන් මෙහි පැමිණෙන බවට වාර්තා වෙනවා. ඒ අනුව ධීවර කර්මාන්තයට පසු මෙහි දෙවන ප්‍රධානම ආදායම් මාර්ගය වෙන්නේ සංචාර කර්මාන්තය. මීට අමතරව පුනර්ජනනීය බලශක්තියත් මෙහි ආර්ථිකයට සුළු වශයෙන් දායකත්වය දක්වනවා. 2023 වර්ෂයේ වෙද්දී මවුන් මානව සංවර්ධන දර්ශකයන් රැඳී සිටින්නේ 6 වෙනි ස්ථානයේ. ඒ වගේම ගෝලීය සාම දර්ශකයනුත් පළමු රටවල් 5-4 රැඳී සිටිනවා. නමුත් ෆාරෝ දූපත් කියන්නේ ස්වාධීන රාජ්‍යයක් නොවන නිසා බොහෝ සංඛ්‍යා ලේඛන වලට එම දත්ත ඇතුළත් වෙන්නේ නැහැ. මෙම දූපත් සමූහයේ ඉතාමත්ම දුරස්ථව හුදකලාව පිහිටා තිබුණත් මෙහි අන්තර්ජාල පහසුකම් ඉතාමත්ම උසස් මට්ටමකින් පවතිනවා. උදාහරණයක් විදියට රටේ ජනගහනයෙන් 90%කටත් වඩා අන්තර්ජාල භාවිතා කරන බවට වාර්තා වෙනවා. ඒ වගේම මෙහි ඉතාමත්ම හොඳින් සංවර්ධන
පරිදිත අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධතියකුත් පවතිනවා. අනිකුත් යුරෝපා රටවල් අතරින් මෙහි ඇති තවත් විශේෂත්වයක් වෙන්නේ ජනතාවට මෙහි යටිතල පහසුකම් සඳහා නොමිලේ ප්‍රවිෂ්ඨ වින්න අවස්ථාව ලැබීම. ඒ අනුව මෙහිදී සියලු පුරවැසියන්ට අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා ගන්න පුළුවන්. කෙසේ වෙතත් මෙම දූපත් සමූහයේ ජීවන වියදම් ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඒට හේතු විදියට සැලකෙන්නේ ඉතාමත්ම දුරස්ථව පිහිටා තිබීම. උදාහරණයක් විදියට තවත් මෙවැනි දුරස්ථ රටක් විදියට සැලකෙන අයිස්ලන්තයේ ජීවන වියදම් ඉහළයි. මොකද මේ වගේ රටවලට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි ප්‍රමාණයක් ගෙන්නන්න සිද්ධ වෙන්නේ පිට රටවලින්. ඒ නිසා මෙහි ප්‍රවාහනයේ නිවාස සහ ආනයනික භාණ්ඩ ඉතාමත්ම මිල අධික බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙහි ජනතාවගේ ඇති ඉතාමත්ම ඉහළ ආදායම නිසා එය එතරම් ගැටලුවක් නෙවෙයි. සමස්තයක් වශයෙන් ෆැරෝ දූපත් ඉතාමත්ම උසස් ජීවන තත්ත්වයක් ඇති ධනවත් සාමකාමී සහ හුදකලා දූපත් සමූහයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝකින් හමු වන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. ඒ වගේම අපිව subscribe කරන්න තමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.